ුවන් සරණයි සෙල්ුම දෙනාට විනෝනාම බුද්ධ ශාස්සනස්ස ආයු විනේ සම්වර්ණනා දහම් කතිකාවත අපි සාකච්ඡාව ආරම්භ කරන්න සූදනම් වෙන්නේ අස්දවසිද. පින්න ස්වාමීන් වහන්සේට අනුරාධිපුර කටුකෙලියාව සද්ධා තිස්සාරාම විහාරවාසී ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති රාජිකිය පණ්ඩිත නම කියනට අවසරයි පුජ්ජපාද මහව ඥානාලෝක ස්වාමිද්‍රයන් වහන්සේට, අපි පුරුදු පරිදි ආරාධනා කලාා වැඩම කරමෙන් දහම් සාකච්ඡාව සඳහා පින්වශවාමින් වහන්සේගේ විවරණය සහ පැහැදිලි කිරීම් ලබා දෙන්නට. අපේ ආරාධනා පිළිියරගෙන පුරුදු විදිහටම පින්වස්වාමීින් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් අද දවසේ වැඩසටහන සඳහාවෙන් වැඩමකර තිබෙනවා. ි ස්වාමින්න් වහන්සේ නමස්කාර පුරක පිළිගනිමින් අපි ඇති දවසේ වැඩසටහන සාකච්ඡාව ආරම්භ කරමු. අප දන්නවා දැනට වැඩසටහන් හැත්තෑවකට වඩා වැඩසටහන් සංක්‍යාවක් පුරාවට විනේපිටකේ බිනේ ශික්ෂාපපද එකනෙක විවරණය කරමින් බිනයපිටකේ පාරාජික පාලි පොත් වහන්සේ තුළ අන්තර්ගත විලා තිබෙන, ඇබි ශික්ෂාපද අවිවරණය කරමින් සිිටින්නේ හිබේර අංජාකාණ්ඩේ පාර්ජික ශික්ෂපද හතරක් සහ සංගාතිශේෂ කාණ්ඩය ශික්ෂාපද විවරණය කරමින් අපි මේ මොතේදී වැඩ සටහන ඉදිරියට කරගෙන විත්තිබෙන්නේ. ඔබ දන්නවා මේ වැඩ සටහනේ අරමුණ වෙලා තිබෙන්නේ ලෝකවාසයේ බෞදත ජනතාව තුල තිබෙන. ශික්ෂාපද පිළිබඳව දැනුම තව දුරටත් වැඩිදුණු කිරීම වගේම, බිනේ පිටකය පිළිබඳව තිබෙන අවධානය ඇබැඩි කිරීම. ඒට හේතුවක් වශයෙන් මිට පෙර වැඩ සටහන් වලදිත්ම මතක් කලා වගේම, බිනේ පිටක බින ශික්ෂාපද වැරදි අර්ථනිරූපණයන් සහිතව වර්තමානයේ, වි්‍යුක්ෂහා මුද්‍රිත මාධ්‍යයන් ඔස්සේ ප්‍රකාශයට පත්වෙනවා ඒ වගේම සමහර අය විනය පිටකේ තිබෙන විනේ ශික්ෂා පද විතරක් නෙවෙයි ත්‍රිපිටකය තුළ තිබෙන තතාගතයන් වහන්සේගේ සම්බුද්ධ දේශනාවේ අර්ථයන් අවිධ ආකාරයෙන් අර්ථනිරූපනය කරනවා. එතකුට මෙතෙදි ගැටලුවක් ඇති වෙලා තිබෙනවා පිළිබඳ විමසීම් කරන පිළිබඳ අවධානය යොමු කරන විශාල පිරිසකගේ. ඔවුන්ට මේ කාරණාව ලිහාගන්නට තේරුම් ගන්නට බැරිවෙලාත් තිබෙන්නේ. පාලි භාෂාව පිළිබඳ සහ මාගදී භාෂාවන් පිළිබඳව සංස්කෘත භාෂාවන් පිළිබඳව, හොඳ අවබෝධයක් පරණත දැනුමක් තිබෙන අය අඩුනිසා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ පාලිභාෂාව පිළිබඳ ප්‍රවීනතාවයක් ලබාගෙන තිබෙනඒවගේ පාලිභාෂාව හොඳින් හොසුරුවන්නට හැකියාවක් තිබෙන ඒ පිළිබඳ විශාල දැනුමක් සහිත පින්වත් ස්වාමීන් වහන්සේ කෙනෙක් වර්තමානයේ වැඩසිටින මහා සංගරත්නය අතරින්. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ හැම බිටම තතාගතනන් වහන්සේ දේශනා කළ වදාල බුද්ධ වචනය පාලි භාෂාවෙන් ග්‍රන්ථහරුඩ වෙලා තිබෙන බුද්ධ වචනය නෙවැරදිව පාලිභාෂාවට වර නගමින් ඒ පාලිභාෂාවේ තිබෙන අර්ථයන් නිවැරදිව සමන්ත ප්‍රාසාධිකාබිනය අර්ථකතාව සම්බන්ධ කර ගනිමින් තාමත්ම නිරවුල්ල මේ වැඩසටහන් මාලාව පුරාවටම සැක සහිත තැන් ඉතිරි කරන්න නැතිව අපිට පැහැදිලි කරන්න යෙදිලා තිබෙනවා තිය පිළිබඳට පින්ව ස්වාමීින් වහන්සට අපේ ආශිර්වාදය නමස්කාරය පුද් කල යුතුයි. එම නම් දත් පින්න ස්වාමින් වහන්සේගේ පාද නමස්කාර කරමින් ආරම්භ කරන්නට අවසරයි බිනෝනාම බුද්ධ ශාසනස්ව ආයු බිනය සම්බරණ දහම් කතිකාවත. ුද් නමෝතස්ස භගවතු වරහතුමා සබුද නමුෝතස්ස භගතු වරතුමාද සාධසා බිනවුනාම් බුද්ධශාසනස්ස ආයු විනේ සම්වර්ණනා දහම් කතිකාවතේ දහම් සාකච්ඡාව අපි අද්‍යවසේතා රම්භ කරන්න හදන්නේ රාධප්‍ර කටු කළියාව සද්ධාතච්චාම විහාරවාසී ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති රාජකිය පණ්ඩිත අවසරයි පූජපාද මහවජානාලෝක ස්වාමින්ද්‍රයන් වහන්සේ මම පෙර සඳහන් කළ විදිහටම වැඩම කරතිබෙනවා පින්න ස්වාමින් වහන්සගේ ආශිර්වාදය ලබාගෙන අපි වැඩසටහනේ සාකච්ඡාවට යොමුවෙන්න ශූදනම්බෙන්ෙ. අපි ශික්ෂාපද විවරණය කරමින් තවත් විශේෂ වූ ශික්‍ෂාපදයකට යොම්මු එන්න තමයි සූදානම් බන්නේ පින ස්වාමීන් වහන්සේකෙන් අරත්ථ නිරූපණයන් ලබාගන්න සහ ඒ වගේම ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් කරගන්නට. එතෙකමට මතක් කරන්න ඕනේ ඔබට මේ වැඩසට අහන අර්භන අතරවාරයේදී ගැටලුවක් එහමනත් මේ පිළිබඳ වැඩිදුර කරුණු දැනගනීමට උමනාවක් තිබෙනවනම්. අප වෙති ප්‍රශ්නය යොමු කලාට පස්සේ අපට පුළුවන් ඒ පිළිබඳ පැහැරිලිකිරීම් කරලා දෙන්න. නිෂ්පාදක විනෝනාම් බුද්ධ ශාසනස්ස ආයු වැඩ සටහන බෞද්්‍යාරූපවාහිනිය කොළඹ කියන ලිපිනේට යමු කලාට පස්සේ අපට පුළුවන් ඒ පිළිබඳ ගැටලුවක් තිබන තැම් පින්වස්වාමින්න් වහන්සේ සම්බන්ධ කරගෙන විවරණය කරලා දෙන්න. වැඩසටහන සඳහා අද දවසේ දායකත්වය ලබා දෙන පින්මතුන් පිළිබඳව, අපි මේ මහොතේ දී සි හිපත් කරමින් වැඩසටහන ආරම්භ කරන්නයි සුදා නම් වන්නේ. අද වැඩසටහන සඳහා පින්ත් දායකත්වය ලබා දෙන්නේ. අංක කොළහා ජිනාරාමගම බදුරලිය පදිංචිව සිටේ නැසනිගිය සුමනවති හෙට්ටි අරච්චි මෑනියන්ගේ දූ දරුවන් පිරිස විසින් අනුපමා මිරිහාන එවගේම කාංචනා මිරිහාන, සමීර මිරිහාන බෑනාවරුන්. යන පිරිස තමයි අදවසේ වැඩ සටහන සඳහා අදායකත්වය ලබා දෙන්නන්නේ ඔවුන්ගේ පින්වත් අපේක්ෂා වෙලා තිබෙන්නේ දෙදා ස්විස්ස හත්වනි මාස දහ නමුවෙනිදින අබවප්‍රාප්ත වූ සුමනාවති හෙට්ිය ආරච්චි මෑණනියන්ගේ තෙවස් පූර්ණ අපින්කම වෙනුවෙන් පුුණ්‍යානුමෝදනා සිදු කිරීම. අංකේ කොල හ ජිනාරාම ගම බදුරලිය පදිංචි සිට නැසීගේ සුමනාවති හට්ටිය ආරච්චිමෑණියන්ගේ. ඒවස් පූර්ණ තිංකා වෙනුවෙන් ඒ මෑණියන්ගේ දූ දරුවන් පිරිස අනුපමා මිරිහාන ඒවගේම සුවරිකා මිරිහාන, කාංචනා මිරින සමීර් මිරිහාන සහ බෑනවරු හා ලේලිවරුන් විද පිරිස තමයි අද වැඩ සරහන සඳාපින් බධදායකත්වේ ලබා දෙන්නේ. ඒවගේම පින් අනෝදැන් කිරීම්ට අපේක්ෂා කරවා සුමනාව හේටිය ආරච්චි, H. Kස්වමාවති පුංචිනෝවනා බලාාකුල ආරච්චි සහ මිනි බ්‍රහ්ණගේ යන හත්ම මහත්මීන්ට පින්හන්න මෝදන් කිරීමත් අපේක්ෂාවී තිබෙනවා. මනං අද්‍යවසේ වැඩ සටහන පිරිසත් සිහිපත් කරමින් අපි ආරම්භ කරන සූදානම්බෙනවා පින්න ස්වාමීන් වහන්සේ සමග. පින ස්වාමෙන් මහන්ස අපිට අද සංගාධශේෂ කාණ්ඩය තවත් ශික්‍ෂාපදයක් අලුතිෙන් විවරණය කරන තමයි නියමිත වෙලා තිබෙන්නේ. පින ස්වාමෙන්වාහස අපිදැන් සංාතිශේෂ කාණ්ඩේ අදවසි ඉවරණය කරන්න කීවනි ශික්ෂාපදේද. එවගේ මේ ශික්ෂාපද අදහස මොනවගේ කාරණාවක් සම්බන්ධය මේ ශික්ෂාපදය පණවන්න. ඒ තුනේ සහ එ නිධාන කතාව සමගින් මුලින්ම ශික්ෂාපදයේ ඔබවහන්සේ පැහැදිලි කරන ආකාරට මූලික වූ කාරණාටික දැනකයාගන්නට කැමති. අව රැයි ශවාමන් වහන්සපටේ කාරණා පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණයි ඔබ සියල දෙනාටම විනියෝ නම් බුදසන සයූ විනේ සංවනනා දහම් කතිකාවති අද දවසිත් අපි සාකච්ඡා කරට බලාපොරොත්තු වෙන්නේ විනේ පිටිකේ පාරාජික පාලි ග්‍රන්තරත්නය අපිට සඳහන් වන ශික්‍ෂාපදාතරේ. දෙවන ශික්‍ෂාපද කාණ්ඩය, සංගාදිශේෂ කාණ්ඩය සංගාධශේෂ කාණ්ඩේ හයිවෙනි සික්ෂාපදේ තමයි අද අපිට සාකච්ඡා කරන්න තිබෙන්නේ. ඒ සිික්ෂාපදය නම සඳහන් කරලා දෙෙන කුටිකාර ශික්‍ෂාපදය කියලා. එක්තර විදිහකට වර්තමානයේ ප්‍රායෝගිකත්වයෙන් ටිකක් අඩු සිික්ෂාපදයක් වර්තමානයේ යෙදීම් අපිට දට ලැබෙන්නේ නැති ශික්‍ෂාපදයක්තා මේ ශික්ෂාපදය. ඉතින් එක්තරා විදිකට මේ වර්තමානයේ ප්‍රායෝක නොවන ශික්ෂාපද සාකච්ඡා කරන්නේ ඇයි කියක වරහ රැහවොත් අපි මේ වැඩස්්‍රහනඇත්තරම විනපිට එකේ මුලපටන් කරන විස්තරයක් වශයෙන් යම් කෙනෙකුට විනීපිටක මුලපටන් හදාරන්ඩ කියවන්ඩ පරිශීලණය කරන්න අවශ්‍යතාවයක් ඇතිවුණොත් ඒ වෙනුවෙන් තමයි අපි මේ වැඩස්ටහන කරන්නේ. නිසා අපී ප්‍රායෝගිකත්වය ගන සලකන නැතිව මේ ික්ෂාපද සියල්ල මුල සිට විවරණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව කුටිකාර ශික්ෂාපදය අපට බුද්ධජයන්ති ත්‍රිපිටක පොත්ව වහන්සේ අරගත්තොත් තුන්සේ හැත්තෑ හතරවෙනි පිටුවේ පටන් මේ කුටිකාර් ශික්ෂාපදය අපිට දැනගඩ ලැබෙන්නේ නිසා එතැන් පටන්තුමයි මේක තියන්නේ ඒ අනුව සංගාධිශේෂ ික්ෂාපද කාණ්ඩය අපි කතා කරතියන සංගාධශේ ශික්ෂපද කෙලකන්නේ බුදුසාාසනයේ බුදුරජාණන් වහසේ පනෝපපු ශික්ෂාපදාතර ගාම්බිහිර භාාවය අතින් ගත්ත හම දෙබෙන තරන තියෙන සිික්ෂාපද පලබනිම ික්ෂාපද කාණ්ඩ තමයි පාරාජික ශික්ෂාපද පාරාජික ශික්ෂපදයක් කඩවුත් උප සම්පාවන නැතිවෙන නයවවාරය උපම්පදාව ලැබ හැකිියාවක් ලබන්නේ දෙන ික්ෂාපද කාණ්ේ තමයි සංහාධශේෂ ශික්ෂාපද කියල කියන සංහාතිශය ශික්ෂපද ඇැනොත් ඒ ඇවතින් පිරිසිදුවීම සඳහා දීර්ග ක්‍රියාමාර්ගයක් ගනුගමනය කර්ඩුව අනුගමනය කරලා දීර්ග වැඩපිළිවෙලක් අනුගමනය කරලා තමයි සංහාතිය ශික්ෂාපදීන් පිරිසිදුවීමක් කරන්න පුළුවන්නේ ඇවති නැගී සිටීමක් කරන්න හළුවන් වෙන්නේ තිය නිසා වැදගත්කම ඇතින් දෙවනියට තියෙන ගැබුරු භාව අතින් දෙවනට තියෙන ශික්ෂාපද ගාණ්ඩේ වශෙන් සංගාතිශය ශික්ෂාපද කාණ්ඩයේ අපි ශික්ෂාපද පහක් කතා කරලා ඉවර කර දැන් අපි හයිවිනි ශික්ෂාපදටන්නේ කුටිකාර ශික්ෂාපදය මේ ශික්ෂාපදේ පනවානේ භාග්‍යතුන් වහන්සේ රජගනුවර වේලුවනාරාමී වැඩවෙසෙන කාලේ මේ කාලයේදී අලවනුවර භික්ෂූන් වහන්සේලා සඳහන් කරනවා තමන්ගේ වාසස්ථානය සඳහා තමන්ගේ වාසස්ථානයේ සඳහා කුටිසෙනසුන් සකස් කරනවා හැබැයි කුටිසෙනසුන සකස් කරඩ, ඒ සඳහා අනුග්‍රාහක දායකයෙක් නෑ. අනුග්‍රාහක දායකයෙක් නැතිව තමන් වඋදසා කුටිසෙනසුන් හදන්ඩ මේ අලවුනුවර භික්ෂන් වහන්සේලා යෙ දෙලත ෙනම්. තර අපිට විනේපිටකේ මොනගැහෙන කරුණු කාරණාර්ත්තරේ, නවකරර්ම සහ වැඩිරමේදදුු භික්‍ෂූ වහන්සලා පිරිස තමයි අලවුනුවර භික්ෂන් වහන්සල පිරිස උන්වහන්සේලා නවකර්ම සඳහා වැඩි වශයෙන් යෙදිකිී පිරිසක් විදියට ඇපිමන ගහින්නේ. ඒ අනුව මේ අලවනුවර භික්‍ෂූන් වහන්සේලා තමන්ගේ වාසස්ථානය සඳහා කරවා දෙෙන දායෙක් නැතු අනුග්‍රාහක දායකෙක් නැතිව මේ කුටිසෙනසුන් හදන්ඩ ගිහිල්ලා ඒ සමහර කුටිසෙනසුන් තමන්ට තනියම දායක මහත් මේ ගැනුග්‍රහයක් නොමැතිව හදන්ඩ පුළුවන් මට්ටමට වඩා විශාල වෙනවා. ඒනිසා ප්‍රමාණය ඉක්මෝආයනෝට එකක් ලොකු කුටිහදන්න පටන් ගන්නවා හැබල් ලොකු කුටි හදන් පට අර ගත්තට ඒ අයට කරවාදෙන දායකෙක් මේ අනුග්‍රාහකයෙක් නොමැති නිසා මේ කුටිසෙනුස්සු හදාගන්නඩ ගිහිල්ලා අපසුතාවඇ බොහුණ දෙනවා. ඒේ නිසා ඒ අය මිනිස්සුන්ගෙන් ගිහිල්ලා තම තමට ඉල්න්න පුුවන් නොයක් නොෙක්දේවල් ඉල්ලන්ට පටන් න්න ති මේ සඳහන් කරනවා පරිසන්දේත. ගිල්ලවරවෙලාි උදවට පුරිෂේක්දඩ කියලා උදව්ට කෙනෙක්ඉල්ලගන්නවා. පුරිසත්ත කරන්දේත එමනත්තන් ඇවිල්ලෙන අපිට අත්කමක් දෙට අපිට පොඩක් අත්තු දව්වක්න්න කවුරහරද. එමනත්ත ගෝනන්දේත අපිට මේ වැඩේ කරගන්න ගුණෙක්දඩ සකටන්දේත අපිට බඩුතිකත්වෙන ඇදගන්න කරත්තයක් දෙට. වාසින්දේත වෑයක් දෙඩ. පරසුන්දේත පොරවක්දට, කුටාරින්දේත උදැල්ලක් දෙට. කුටාරින් කෙටේරික් කුද්දාලන්දේතු දැල්ලක් දෙන්න නිකාදනන්දේත අලවංගුවක් දෙෙන්ඩ වල්ලිං වේලුම් මුං්ජං බ්බජන් තිනං මත්තිකං මේ විදිහට වැල්දෙන්ඩ උනදෙන්ඩ මුදුතන බස්ථන දෙඩ මැටිදෙන්ට මේ විද නොෙක් නොයෙක් දෙවල් මිනිස්සුන්ගේ හිල්ලා ඉල්ලන්න්න පටන්ගන්නවා. ඉතින් මේ විදිහට නොයෙක් නොෙක් විදිහට ඉල්ලන්ට පටන්ගත්තහමයි ඉල්ලීම නිසා වෙන් මිනිස්සු මිනිසුන්ට භික්ෂූන් වහන්සේලාව එපා වෙනවා. භික්ෂූන් වහන්සේලා හරි කරදරයක් බවට පත්තිනවා. ඉතින් කියනවා එහෙම උනහම භික්‍ෂූන් වසේලා මිනිස්සු භික්‍ෂූන් වහන්සේ දැක්ක හම බයි වෙන. අනි මොහර ඉල්ලන්ඩිී දන්නේ කියලා හරි එතරින් සඳහන් කරනවා මිනිස්සු භික්ෂූන් වහන්සේලාව දැකලා බයවෙලා පලා යනවලු සමහර වෙලාවට මිනිස්සු භික්‍ෂූන් වහන්සල එනවා දකිනකොට ඒ පැත්ත බලන්නතු අහ බලාගෙන යනවාවලු සහරලාවට භික්ෂූන් වහසෙනෙකක් ගෙදර එෙනවා දක්කෝ තත්ක්ගල දොරහගන්නවාවලු ඒ තරක්න ව කියනවා අඩුම තරමි ගාවිම්පි දිස්වා පලා යන්ති සහරවෙලාවට පාරේ කොහේ හැරි පැත්තක ගව දෙනක් එෙනවා දකිකොට මේ රතුපාට භික්ෂූන් වහන්සගේ සිවරු පාටට සමාන ගව දෙනක් දැක්ක ගමන් මේ භික්ෂූන් වහන්ස කෙනෙද දන්නේ කියලවෙරලා ිනිස්සු බයිවලා පලායනාව කියලා කියනවා හරි තිං ගව දෙනක් දැක්කත් බයවෙන තත්වයට පත් වුණා මොකද මිනිස්ු ඒ තරම්ම ඉල්ලීම් ඉල්ලලා භික්‍ෂුන් වහන්ස ලව එපාවිෙන තත්ත්වයට පත්වුණා තිඒ අතරතුර මහාකාශප මහරහතන් වහන්සේ වස්වාසේ කරලිවරවෙලා අවනෝරට චාරිකාය වෙඩියා ඒ අලවනුවරට චාරිකා වැඩල අවනෝර අග්ගාලව චීතයකන ස්ථානයේ මහාකාශ්ප මහරහතන් වහන්සේ වැඩව අසේ කරනවා වැරවාසිකල උන්හන්සේ උදේ පින්ට පාති පිටත් වනා මහාකාශ මහරහතන් වන්සේ පිඩ පාති යනවා මිනිස්සු අලාවනුවර භික්ෂූන් වහන්සේලා දැකලා පුරුද්ධට මහාකාශ මහරතන්ේ පින්ඩ පාති යනකට මිස්සු බයිවෙලා පලායන් පටගත් මො හල්ලගෙන වදන්න භික්ෂු වහසෙනෙක් අම්ම න්ඩි පාිලවල බවෙලා මිනිසු පලායන්ඩ ගත්තා. ඉති ඒගමන මහාකාශ මහරහතන් වහන්සේ ඇතින් පිඩ පාති ගයා ගවල්ගේ හම දොරවල් වහනු බොෝ මමාරුවම් පිඩ පාතයක් කරගත්තා පිඩාතයක් කරගෙන පිඩපාතය අවසාන වෙලා දානයෙන් පස්සේ භික්‍ෂූන් වහන්සට කතා කරලා ඇහුවා භික්ෂුන් වහන්සේගේ මොකක්ද මේකට හේතුව කියලා මේ ස්සර මේ අවනුවර භික්‍ෂු වහසේ අලවනුවර මිනිසු හෙම තිබිනෑ දැම අවනුවර මිනිස්සු පිින්ඩපාතයක් දෙන්න බයයි භික්‍ෂන් වහස දකිනකොට පැනල දුවනවා මාර වෙලා යනවා මොකද මේකට හේතුව කියලා භික්ෂන්සල ඇහුව ඒ වෙලා වේදී භික්‍ෂූන් වහන්සේලා මේකට උත්තරේ මොකක්ද කියන එක මේකට කාරණේ මොක්ද කියෙක මහාකාශ්‍ය මහරතන්ට පැදිරිර අපි මේ කුටිසෙනසුන් හදනවා ඇති මේ නොයක නොයක්තේවල්ල මනිසුට එපාවෙලා ිනිස්සු අපිදක්නකට පලා යන කියලා භහග්‍යතුන් වහන්සේ රජගනුවර වැඩවාසකර භහග්‍යතු වහන්ේ ජගහනූර වැඩවාසය කරලා ඇතිමේ අවනුවරට චාරිකාය වැඩිය භහග්‍යතුන් වහන්සේ අලවනුවරට වැඩම කරලා බාග්‍යතුන් වහසේ අවනර අගාාවව චේතයයට. කිය විහාරස්ථානයට වැඩියා මහාකාශ මහරතන් වහන්සේ. ගීල භාග්‍යතුන් වහන්සේ මුණගැහිලා වන්දනා කර වන්දනා කරලා භහග්‍යතුන් වහසමේ කරුණු සැලරා මේ අලවනර භක්ෂූන් වහන්සේලා මේ විදිර නොයක් නොෙක්දවල් ඉල්ලලා ිනිස්සු පැහැදීමට පත් වෙලා මිනිස්සු බියවෙලා දැන් මිනිස්සු භක්ෂූන් වහසරදකිනට බිය වෙලා පලා යනකින කාරණේ මහාකාශ මහරතන් වහසේ භාග්‍යතුන් වහන්සේට පැහැදිලි කරා. භාගතුන් වහන්සේ මන මේ කාරණයහි භික්ෂන් වහසලා රැස්කරුව භික්ෂු වහසල රැක් කරලා මේ කාරණය ඇහුව ඇත්තද මේ විදිහයට තත්ත්යක් ඇති වනේ කියලා ඉති භික්ෂූන් වහන්සලා පිළිගත්තස් භස්වාමනි භාගතු වහන්සේ ඇත්ත අපි මේ විදිහට මිනිස්ුගේ නොෙක් නොයක් විදිහට කරන යම් ඇැම්දිවල් ඉල්ලවා ඉල්ලපනනිසා මනිස්සු අප පැදීමටත් වෙලා ිනිස් දැ භික්ෂු වහන්සර දකම් බයිවෙල පලා යනා කියෙන කාරණය සඳහන් කර ලාවාවිද භගතුන් වහන්ේ භික්ෂනාන්සට ගරිහ කර මේ දිහට ප්‍රමාණයේ ඉත්මවලා ඉල්ලීම කියන කාරණය හේතුවෙන් භහග්‍යතුන් වහන්සේ භික්ෂනාසට ගරහකරා ගරහ කරලා හරි ලස්සන ධර්මකතාවක කියලා දුන්න.ැ අපිට මේ විනිපිටකය පරිශීල්නයකනට මොනගහෙන නොයෙක් නොය කතහන්තර තිබෙනවා ති භහග්ගතුන් වහන්සේ අතරේ මේ ශික්ෂාපදයේදී එක්තර කතහන්තරයක් දේශනා කරන්ටය දනා මනි කණ්ටක නාගරාජයගේ කතවස්තුව දේශනා කරන්තේ දුණ. භාගතුනස් දේශනා කරනවා ඉස්සර කාලම රිෂ්ිවරු ඉන්න කාලේ සහෝදරයෝ දෙදන හිටියලු රිෂිවරු ති සහෝදරයෝ දෙදෙන රිෂි ප්‍රවුරජාවෙන් පැවිදි වෙලා ගංගා නදිය ඇසුරු කරගනවාසය කරනවරු. ඇති මේ අතරේ මනිකණ්ටග කියලා නාගරජයකකින්නවා මේ මනික්ටක නාගරාජය ගංගා නදිය තරණය කරගන එනවා රිශිවර දෙ අතරේ කනිෂ් ිශවරයා මගහින්ද. මනිකටක නාගරාජයට මේ කනිෂ්ට රිිශිවරයා කෙරෙහි තින් බොහොම පහැදීමක් ඇතිවෙනවා. පැහැදීමක් ඇතිලා මනිිකට්ට නාගරාජය ඇවිල්ලා. අර කනිෂ්ට රිෂිවරයා භහවනා කරණකොට ඉතින් ඒ රිශවරයට බොහෝම කැමැත්ත නිසාවෙන්ම මේ නාගරාජය ඇවිල්ලා මේ කනිිෂ්ට රිිෂිවරාව තමන්ගේ දරණයෙන් සත්වාරයක් වෙලාගන්නවා. ගේ දරනින් සත්වාරයක් වෙලාගන්නම භාවවනා කර රිශවරය වට. දැන අපි දකිනවාර භාගතුන් වහන්සේ මුචලින්දනාග භාගතුන් වහන්සට උපස්ථාන කරපු ආකාරය. ඉතින් මේ මුචලින්දනාගරජයවිල බාගතුන් වහන්සේ වට තමන්ගේ බොහෝගීන් කාමරයක්ක් සකස්කරගත්තවාගේ සකර ඉදිරි සකස් කර. ාගතුන්හසට ෘෂ්ණත්වය සීතල ඇති නොඕන විදිහට පවත්තගත්ත කළ සත්තා හා වද්දලික වර්ෂාවක් වහින කාලේ හද්දාහා වැස්සක් වහින කාල. මේවාගේ ඒ තරම් භාගතුන් වොහසන ඇතන අපිට සඳහන කරනවා හරියටනිකං භාගතුන් වහන්සේට ඉන්ඳගෙන ඉන්ඩ විතරක් නෙවේ ඉඳගෙන ඉඩ සක්මන් කරන්න සැතපෙන්ඩ පුුවන් සුගන්ධ කුටිය තරම් විශාලවව මුචලද නාගරජ තමන්ගේ බොහෝගෙන් වටකරලා සකස්කරගත්තයි කියලා. මෙතනදී ඒ මට්මට නැතුව ඇති කොහොම නමුත් මේ කනිිෂ්ට රිෂ්වරයා මේ බාලරිිෂ්වරයා බහනනා කරන තැන්ටම මේ මනිකන්් කියෙන් නාගරාජය විල්ල යත් මේ තමන්ගේ දරණයෙන් හත්වාරයක් වටකරගන්නවා මේ කනිෂ්ට රිිශවරයා වටකරගන හත්වාරයක් පීක්ෂේප කරගන හිස්සට උඩින් පෙනය කරාගෙන පෙනය කරලා හිස්සට උඩින් තියාගෙන ඉන්න. ඒ විදිරයට තියාගෙනති එක්තරා විදිහයට නාගරාජත් රිෂවරය කෙරෙහි පැහැදීමෙන් කරන උපස්ථානයක විදිරිතායි මේ කරන්න. නමුත්ඉතින් මේ කනිෂ්ට රිිෂුවරය බාල රිිෂවරය නාගරාජය දැක්ක හම බියට පත් වෙනවා. ඉතින් රිෂවරයෙක් වුුණට ඇති ප්‍රතක්ජන කෙනෙක් වඩතින ඒ නිසා පෘතක්ජන භහාවේ නිසාවෙම බියක් හටගන්නේ මනිකන්් ක නාගරාජා දකිනකුට. බියක් හටගෙන අර. තමම්ව හත්වාරයක් බොහෝගයෙන් වටකරගන දරණයෙන් වටකරගන හිස්සට ඩින් පෙනේ කරන තියාගෙනඉන්නකොට බොහෝම බියට පත්වෙලා තමයි ඉන්නේ මේ කනිිෂ්ට විෂුතුමා. ඉතිං ඒක හේතුවෙෙන්ම ඒ බය නිසා ඒනාගරාජයට තින බය නිසාවෙන්ම තින් මේ රිිෂුවරයා කෘෂවෙඩ ගන්නවා කෙට්ටුුවෙන්ඩ ගන්නවා කෙට්ටු වෙලා ඉතින් දුරුවරණ වෙලා සුදු ඇඟ සුදු පැහැකෙන් වෙලා නහර ඉල් පිලා ති මෙහිෙම වෙලා ඉන්න. දවසක් මේ ජේෂ්ට රිිෂුතුමා යින්නේ මේ කනිිෂ්ට රරිෂතුමාගේ අයිය. ඒ ජේෂ්ට රෂිතුමා වැඩි මහලු කෙනා මේ බාල රිිෂ්තුමා රසිිවරයගෙන් කතා කර ැහුව නොබ බොහෝම කෙට්ටු වෙලා ඇඟ සුදුමැලි වෙලා ඇඟ දුරුවරණ වෙලා සුදුමැලි වෙලා නහර ඉල්පිලා බොහොම දුකෙන්වාගේ ඉන්නන්නේ මොකක්ද මේකට හේතුව කිළ හවා. ඒ වෙලා මේ කනිෂ්ට රතුමා රිෂිවරයා උත්තර දෙනවා. ස්වාමිනි මේ එනවා නාගරාජයෙක් ෙන මනිකන්ටකෙල් නාගරාජෙක් ගංගා නදී තරණය කරගන ඒ මනිකන්ටකෙන් නාගරාජයා මමගාවට ඇවිල්ලවර වෙලා මගේ ශරීරයේ වටේට දරනුව හත්වාරයක් වෙලාගන මගේ හිස්සට ඉහලින් පෙනේ කරගෙන ඉන්නවා. ඇති මට හරි බයක් දැනෙනවා ඒ බය නිසාවෙන් මම මේ කෙට්ටුවෙන්නේ බය නිසා මේ නාරජ දකිනකට නාරාජය මල්ල ගින්නකට මට පුදුමාකාර බයක් ඇතිවනෙන නිසායි තමයි මේ කෙට්ටුව ගුතරදුා ඒ වෙලා මේ අයියා එම මේ දේෂ්ට රිෂිතුමා අහනවා නුබ කැමතිදේඒ නාගරාජය එන් නැත්තං ඒකට කැමැති දෙකෙන හුව එවෙලාව මල්ලි එම ත බාලා රසිවර උත්තර දෙෙනවා අනේම ොහොම කැමති ඒ නාගරාජය මංගාවට එන්නේ නැත්තන් ම බොහොම අකමැත්තයෙන් තමයි ඉන්නේ මොකද මටහරි බියක් දැනෙනවා නාගරජය දකිනකුට ඒ වෙලා විකිව්වා හොඳ එහෙමනම් නුබ දකිනවද ඒ නාගරජය එනකුට නාගරාජය ගා මොනවහරි යම් කිසි දෙයක් තියෙන දෙයක් යම් වස්තුක් නොබ දකිනවද කෙළ හෙව ඒවෙලා එක මම දකිනවා මේ නාගරාජය ගෙලේ පැළඳගෙන ඉන්නවා මැනිකක්හරි නාගමානිික්්‍යයක් ගෙලේ පැළඳගෙන තමයි මනිකන්ට නාගරාජය එන්නේ මනිකට්ටන වචනය හැෙන්නේෙත් ඒ විදිට ගෙලෙහි මැනිකක් පලඳගෙන ඉ නාගරජයකෙන අදසසින් තමයි මනිික්කින් නාගරාජය කියලා හැදන්න. තේගමක ම දකිනවා ඒ නාගරාජය එනකොට නාගරාජාගේ ගෙේ මැනික් පලඳගඉම් නාගමානනිකයක් පලඳගෙන ඉන්නවා කියලා. ඒ වෙලාවෙ කීවා එහෙමනම් නොබ. ඒ නාගයා ඊළඟ දවසේ ආහම ඒ නාගයාගේ ඔය මැනික ඉල්ලන්න කියලා පීවා හරි නාගයට කතා කලාකෙන් නාගේ මට ඔයි මැනික දෙන්න පුළුවන්ද කියලා ඉල්ලඩ කියලා කීවා නාගරාජයට කතා කළලා කිය ට මැනිික් වශය එනිසා මටවයි මැනික දෙදඩ පුළුවන්ද කියලා ඉල්ලන්න කිය මතක් කරා ඒවෙලා වි ැ ඊළඟ දවසෙ ො මනිකට ගරජා ගංග න්ද තරණය කරග කනිිෂ්ට රිෂිවරයාගාවට ආවා ව රයගවට ඇල්ලවර වෙලා එකත් පස්සක ඉන්නවා එකත් පසක ඉන්නකුට මේ කනිෂ්ට රෂතුමා මනිකන්්ටක නාගරාජයට කතා කරලා ඇහුවා මේ පින්වත මට මැනිකක් අවශ්‍ය වෙලා තියෙනවා මට මැනිකක් අවශ්‍ය වෙලා තියෙනවා මට ඔය නුබේ ගෙලේ පලඳගෙන ඉන්න මැනික දෙදඩ වැරදිකිලි ඉල්වා ඒ වෙලා වේදී ඒක කීව හම මනිිකන්්ටක නාගරාජයා ල්පනා කරනා මේ භික්ෂුවක්ට මැනිිකක් අවශ්‍ය වෙලා තියෙනවලු භික්ෂුව මැනික ඉල්ලනවා කියලා ඉතා ඉක්මනට එයා අපෝ හැරිල ගියා. එදා දවසේ මනිිකන්්ටගනාගරාජය ඇවිල්ලර දරුණුවෙන් මේ රෂතුමාව වටකරගත්තේ ආරක්ෂාව සැලස උපස්ථානකරේනෑ මැනිික ඉල්ලප ගමන් එඒ කල්පනරේ භික්ෂුවට මැනිකක් අවශ වෙලා තිගේ මැික ඉල්ලනව කියලවර ලාපොහෙල ගිය. ද වසෙ මනිකන්ට නාගරාජය එනවා ගංානද තරණය කරගන මේ නිෂ්ට ශවරයාගාවට දැන් උපස්ථාන කරන්න කියලා. උපස්ථාන කරන්න කියලවල ඇවිල්ල එකත් පසක ඉන්නකොටම මේ රිසිතුමා කතා කල නාගරජයයටති කියන නනාගරාජයේ මට මැනිකක් අවශ වෙලා තියෙනවා නොබේ ඔය ෙලේ පඳගරින් මැනිකට ඉඩබෙදකි ලහ. එදත් කල්පනරන මේ භික්ෂූ මැනිකක් කියලන භික්‍ෂූ මැනිකක් අවශ්‍යයයිලූ කිය මනිකන්ට නාගරාජය. අර එනකොට එදා දවසේ වනේ එදා දවසේ ගංගානදය තරණය කරගෙන එනකොටම මේ නාගරාජයට කිව්වා දුරින්මන නාගරාජයට කතා කරලා මේ රෂතුමා කිව නාගරාජය මට මැනිකක්වශය මණික මට දෙනවා ද කියලා දැන් දුරින් එනකොටම ලඟට ඉඩ තිස්සර ලම ඇහුව ඉතින් කියනවා නාගරාජය එතනින්ම් අප හැරිලලා භික්ෂ මනික ල්ල මැික ෝනල් භික්ෂුවට කියෙවර අපප හරල ගා කිය කිය. ප තුංගනි දවස නවතවාරය ගංගානදී ර මනිකන්ටක නාගරාජයා මේ කිෂට රිෂ්වරයාගාවට එන්නෙ කළ ගංගානදී තරණය කරනවා මේ රිෂතුමා දැක්කා ඇ තින්ම ගංගානදී තරණය කරනවම දැක්ක නාගරාජය දෙැමේ රෂවරයාගාවට එඉන්න තරණය කරනවා දැක්ක දැකලා මනිකන්ට නාගරාජයි ගංගානදී තරණය කරන අවස්ථාවේදීම දුරයිඉදළම කතා කරලාකිව නාගරාජයේ මට මැනික දෙෙන්ඩේ ට මැනික් අවශවෙලති නො කියලා ඒ මනිිකන්්ට කරාගරාජය ඒ වෙලාවේදී ඔන්න ගාතාවක් කියනවා. මනිිකන්ට් කරාගරජය ඒ මොහොේද ගංානතිී තරනය කරගනදම භික්‍ෂූලන්ට එන්නේ නෑ. එන්න නැතුව ගාතාවක් කියනවා. මමන්න පානං විපුලං උලාරං උපජ්ජත මස්ස මනිස්ස හේතු තන්තේන දස්සං අතියාාජකෝසී චාපිතේ අස්සමමාග මිස්සං. නාගරාජයා ගාථාවකින් සඳහන් කරනම් මේ මැනික හින්ද මට බොහෝම ප්‍රනීත ආහාරපාන ආදී බොහෝ දේවල් මට උපදිනවා. ඒ ම නුබට දුන්නොත් එහෙ මට මෙතැනින් ඉදිරියට මට මේ දේවල් මුකුවත් ලැබෙන නැතිවයනවා. ඒ නිසා මේ භික්ෂුව සඳහන් කරන නුබ දැන් පුනපුනාා ඉල්ලනවා. නැවත නැවතත් ඉල්ලනවා අතියාචකූ. ප්‍රමාණය ඉක්ම වල ඉල්ලන පුද්ගලය බවට පත්වෙනවා. නිසා ම මීට පස්සේ නුබේ අ ආශ්‍රමයට අසකෝට මම එන්න නෑ කියලා අපෝ හැරලා යනවා. තවත් ගාතාවක් කියයනවා සූසූ යතහසක්කරදෝත පානී තාසේ සි මන්සේ ලං්‍යාචමානු තන්තේන දස්සං අතියාාචකෝසිීන්න චාපිතයේ අස්සමමාග මිස්සං. ඉතින් හරියට නිකං මුවහත් කරපු අසිපතක් මහත් කරපු අසිපතක් අරගන යම් විදිකර තරුණයක වගේ. මේ භික්‍ෂුව නොබ මංගාවට ඇල්ල ඉල්ලමින් මංව තැතිගන්න නවා. හරිත්නිකන් කවරු හරි කෙනෙක්ක තිවුණු විදිහට මොහත් කරපු අසිපතක් කරගන කාට හරරි අසිපත දික්කරලා මට මේ දේ දෙන්ඩ කියලා තැතිගන්නලලා ඉලනවාගේ මේ භික්ෂුව නොබ මට මංවත් තැතිගන්නනවා මගේ මැනිික ඉල්ල. ඒ නිසා තන්තේන දස්සං අතිආචකෝසය නොබ නැවත නැවතත් පුුණපුනාා මැනිික ඉල්ලලා. ඉක්නවා ඉල්ලන පුද්ගල බවට පත්ව වුණ ඒ නිසා චාපිතය අස්සමමාග මිස්සන් ම නැවතත් නොබේ ආශ්ුම් පදයට එන්න නැහැ කියලා මේ මනිකන්ට කරාගරාජය මේ විදිහට කියලා ආපහු පිටත් වෙලා ගියා කියලා කියනවා. ඉතින් ඒ විදිහට ඒ ගාතවත් සහන් කරම ික්ෂෝ මැක ඉල්ලන මේ භික්ෂු මිනිිකවශ්‍යයිනය කියලා එතනින් පිටත් වෙලා ගියා කියන තදා පක්කන්තෝ පක්කන්තූ හෝසීන පුන පච්ා ංචි ඒ. මනිිණ්ටක නාගරාජය පිටත් වෙලා ගියත් ගියාමයි අයසැරයක් ආවේ නෑ කියලා සඳහන් කරනවා. ඉති එතින් මේ කනිෂ්ට රසිතුමා දැන් හරිවැඩි කියන්නේ මෙච්චර කාලයක් මනිිකට්ටක නාගරාජයට බයින් තමයි දැන් මේ කෘෂ වෙලා කෙට්ටු වෙලා බොහොම දුකින් හිටි දැන් එතනදලා නාගරාජය පැත්ත පලාතය ආයමනය. ආයමන ඇති නිසා මේ කනිිෂ්ට රසිතුමා. කලින් හිටියටත් වඩා වැඩිපුර බොහෝම කෘෂ වනා කියලා කියෙන බොහෝම කෘෂවෙලා ඉතින් බොහොම දුරුවරණ වෙලා ඇඟ සුදදුමැලි වෙලා ඒවාගේම නහර ඉලිපපිලා මේ විදිහට පත් වනා. ඒ ගමන ජේෂ්ටි සිතුමා මේ වැඩිමහල් විසිතුමා මේ කනිෂ්ට ිසිතුමාට කතාකල් ලැහවා නොඹ වෙනදරත් වඩා දැම් බොහෝම කකෘෂ වෙලා ඉන්න වනේද මොකද ඒක කියලා හේතුවහොවා. ඒ ගමන කීවා අනේ ස්වාමිණී මම අර නාගරාජයා දැන් එන එක නතර වුණා ඒ අතර වෙලා ඒ නාගරාජය නොදැක්ම නිසා මට ඇතිවිච්චි සංකාව ඇතිවිච්චි කම්පාව නිසා තම මංම බොහොම කන ගාටුවෙන් ඉන්න ඒක නිසයි මට මෙහෙම මුණේ කියලා ඉතිං සඳහන් කරා. තිං ඒ විදිහෙට කියනකොට ජේෂ්ට රෂිතුමා අ වැඩිමහලු රුෂතුමා ඒ කනිෂ්ට රිශිතුමට ගාතාවකින් අවවාද කරනවා ගාතාවකින් අදහස් උප දෙෙක් දෙනවා. නතං යාචයේ යස් පියන් ජිගින්සේ දේසූ හෝති අතියාාචනාය නාගෝ මනින්යාචිත, බ්‍රහ්මණේන අදස්සන්‍යය තදජ්ජගමාති. සඳහන් කරනවා යම්කිසි දෙයක් යමෙකුට අතිශේ ප්‍රියමනාපනං ඒ ප්‍රියමනාපදී ඉල්ලන්ඩ් යන්්ඩපා. ඒ ප්‍රියමනාපයි කියනද ඉල්ලෝත් ඉල්ලන්ඩ් ඉල්ලන්ඩ නවත නවතත් අතියාාචනාය පුනපුනා ඉල්ලිමින් දේශය ඇති වෙනවා. ඉතින් ඒ නිසා. හරියටනිකම් මේ බ්‍රහමණෙක් විසින් අර නාගයාගෙන් මැනිිකක් ඉල්ලුව අවාගේ ඒ නාගයාගේ මැ ඉල්ල පනිසා මේ බ්‍රහ්මණෙක් විසින් නාගයාගේ මැනිික ඉල්ලලා ඒ නාගයා ඒ බ්‍රාහ්මණයක් නොදැකීමට පත්තුනා කියල අදස්සනං ඒ තද්ජගමා කිය සඳහන් කරනවා. මේ යම් කිසි දෙයක් යමෙකුට අතිශේ ප්‍රියමනාපන ඒය අතිශේ ප්‍රියමනපද ඉල්ලන්ඩයන්ඩිපා ඒ අතිශේ ප්‍රියමනාාපදී ඉල්ලීමමින් අපිට. අප්‍රියේ භාවිට පත්න දේශයක් කරන පුද්ගලි බවට පත්ෙනවා ඇති හරිටර ්‍රහ්ණතුමා මැනික නාගයගින් ඉල්ලෝවාගේ ඒවෙලා විදදි නාගයා අ එතනෙ ඉඳලා හවදක්ත් නැවත නොදක් නාතත්වයට පත් වනා කියලා. ඇති මේ විදිහට මේ දේෂ්ට විෂතුමා කනිෂ්ට විෂවරයට ගාථාවකුත් කීවා කියලා කියනවා. ඉතින් භාග්‍යතුන් වහසේ කතාාවගෙන හැර දක්වලා සඳහන් කරනවා මහනෙන. ඒ තිරශ්චානගත ප්‍රාණීන්ටත්. ල්ලීම කෙනෙ කතිශේ අප්‍රියයක් බවට පත් වනා අමනාපදයක් බවට පත්වනාා ඒ නිසා මනුස්යෙන්ට ඉල්ලනව කියෙනෙ කොච්චරනංම් අමනාපෙන්ට පුළුවන්ද කලා බහග්‍යතුන් වහන්සේ ලාේදී ධර්මකතාවක් සඳහන් කරන්තිය දනාා. සවිනා අවසරයි මේ ශක්ෂාපදේ පින්ව ස්වාමීන් වහන්සේ පැහැදිලි කලාාකාරයට දැම් මේ වර්තමාන සමාජය ඇතුළේ ස්වාමීන් වහන්සේලා තමගේ කුටිසිෙනසුන්. නිර්මාණය කරගන්න ය නැහැ ඒකාරණාවත්තක පින්ව ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු කාරණාව ඇතටම ප්‍රායෝගිකවක වර්තමානයට ගැලපෙන්නේ නැහැ කියන කාරණාව ඒ අපිට පැහැදිලේ. නමුත් ස්වාීනාහ සපුට ඊට එහගේ වෙනම කාරනාවත් තියෙන ඒක මට මේ මතක්කුණ මේ සාකච්ඡාව යන අතරවාරයේදී අද වෙදී මේ දන් පින්වස්වාමනස මිට පෙර වැඩ සටහනක දිකිව වප සම්පදා භික්ෂූන් වහන්ේ කෙනෙකුට ගහික්කෙන් ම කෙල්ලන්න පුළුවන් හැබැයි පැවරීමක් කරලා තියෙනවන. මක්ලන කිසිම ගැටලුවක්නව ඉල්ීමක් කරන්න පුුවන් කෙනෙක දැන් අපි මීටක් පෙර ඇත්තටම සමහරට සධමතය තිබේ භික්ෂන් වහන්සේකනට උප සම්පදා භික්ෂන් වහන්සේ කනකට ගහෙන් කිසිම දෙදකිල්ලන්න බෑ පජ කළොත් පමණයි කියෙන මුත්ත වහන්ේ පැහැදිලි කරාමත් අපි දැනකයාග තිනෑ පැවරීමක් කරලා තියෙන කෙනකුකින් තමන්ට අවශ්්‍ය දෙයක් භික්‍ෂූන් වහන්ස කෙනෙකුට ලබාගැනීමට අවසර තිබෙන වගේ දැන් ළඟම ඉන්න කෙනෙක් හන් පහැදිල්ිම දැ තමන්ගේ පන්සට අල්ලපු වැට කෙනෙක් ඉන්නවා යා පැවරීමක් කරන නැහැ. තොට නමුත් ඔබහන්සට පැවරීම කරෙනන්න බොහො දුර ැහර. තොට භික්ෂන් වහන්සේ කෙනෙකුට දුර බැහරෙන තමයි තෝරගන්න ලඟගන්නෙන අට වඩාමක පැවරීම කෙන විනය සීමාව ඇතුලේ. එතකොටේ ඒ බැත්තේ වත් පිළිවෙත් ස්වාමන් වහංචල ආරක්ෂා කරනාකාරය අපි දකිනා වර්මානය ම පායක දාහරණකට කිවේ. නමු දැන් සමාජිතින ස්වායන් වහස කුටිසෙනසුන් හදනකොට සහ විහාරස්ථානකර ස්වාමින්න් වහසලි විද දෙවල් අවශ්‍ය වෙනකොට මේ සමාජයෙන් ඇත කරදරයක් වෙන මට්ටමට සමහරලාවට ස්වාමීන් වහන්සේලා ඒ පිළිබඳව ගිහිියන්ට යම් යම් ආරාධනාවන් කරන තත්ත්වයන් තියෙනවා. නමුත් ඒක සමහරටක යමක්. ශාසනයයට හිතකාමී ශාසනය අභිවෘරධනයෙන් පූජාකරමින් ශසනයේ දියුණු ඇතිකිරීම ද ආර්ථකමය හැකිියාවක් තිබෙනයකින් විතරක් නෙමෙයි. ආර්ථිකමය හැකිියාව නැති අඇත්මක දිහබල්ල පහස්ථාවකට පත්න කි දකල දන ඇත නත පොඩි ගැලුවක් ඇතුව දනශයන් වහසේ තු දරේක වෙන පැත්තක් වර්තමානන ප්‍රාවිකමින් පවතිනොගලා මට දැනවා ඉති ඒ ඇත්තනම මේ ෙනස් වනාස පොඩි පහැදිලි කිරීමක් එක් අපි ලකට යොමුුණනම් හොදයි කිය ිතනවව වන්න සවසරයි. ඇත්තම බුද්ධිකදැන්ඇතර මේ ශික්ෂා පදේවශයෙන් තම අප සඳහන් ක්‍රේටික ප්‍රායෝයක භාවන්ටක් දුරස් ශික්ෂා පදයක් කියලා. නමුත් අපිට ඒතාම පැහදිලි වන මේ ශික්ෂාපදේ පසුබිමේතියන කතහන්තරාදී අපිට වර්තමාන් සමාජයට අතිශ වැදගත්වන ධර්ම කරුණු විනි කරුණු විශා ප්‍රමාණයක් සඳහන් කරන ශික්ෂාපදයක් පදිහට. තට පැවරීම ගැන මතකරප නිසාපේ ඒ පිළිබඳත් වනයක් සඳහන් කරොත්ත යම් භික්‍ෂූන් වහන්සේ නමකට ගිහි පාර්ශ්වයක් වෙතින් යමක් ඉල්ලීමක් කරන්න නම් ඒ ගිහි පාර්ශවිතින් පැවරීමක් කරලාතිඉඩන පැවරීම කියලා කියන්නේ ස්වාමිණී ඔබහන්සේට අවශ්‍ය දෙයක් අපට කියන්ද කියන වශචනය ක කියලා ති න හෙමනත්න යම් කි දකින් පරන්න පුළන් ඔබහන්සට අවශ්‍ය අපි තු ඔහන්ේ අවශ්‍ය බෙත් හත්ම ොහරත න අපිට කියන්න ව ඔබහන්සට අස පොත් මනොහරතන නඟටි කියන්න්න මේ විදිහට යම් කිසි පැවරීමක් කරලාතිය නගේ පැවරීම ඇතුළ ඉඳගෙන අපිට මිනිස්සුින් ඕන දෙයක් ඉල්ලන්න පුළුවන් ඒ හැරෙන් අපිට එහෙම පැවරීමක් නොමැති අවස්ථාව අපිට ඉල්ලීමක් කරන්න පුළුවන් අප සේනාසනයක නතර වෙලා ඉන්න ආරාමිකයන්ගෙන් එතට සේනාසනයට අප පහංච සහධර්මිකයන් භික්ෂු භික්‍ෂණී සික්කමානා සාමනයේයට සාමනේරී කන මෙන්න පංච සහධර්මිකයන්ගගේෙන් අපි ඉල්ලන්නඩ පුළුවන් ඕනද ඒවාගේම තමයි ඉට අමතරව ඥාතීන්ගෙන් සහේ නෑයන්ගගේ අපි ඕනද ල්ලන්න පුුව ඥාතින් හැරෙන්ඩ ඒවාගේම ඔය කියන සේනාසනයක නතර වෙලා ඉන්න ආරාමිකාදී අය හැරෙන්ඩ සෙසු අයකින් අපිට පැවරීමක් නොමැති තැනකදි ඉල්ලීම කරන්න බැහැකින කාරණය අපි දැන ගණ්ඩ ඕනතින් ඒ නිසා අබහොම පැහැදලී මේ ශික්ෂාපදයෙන් මිනිස්සු භික්ෂූන් වහන්සට කරදයක් වන මට්ටමට ඉල්ලීම් කරපුවාආකාරේ ඉල්ලීම් කරලා තිය අවසානයේ ස්වාමී භාගතුන් වහන්සේ මේ ශික්ෂාපදේපවා පනවන්ට යෙදන මේ ශික්ෂාපදී ඉල්ලිමකෙන කාරණයට මනිිකණ්ටක නාගරාජයගේ වස්තුූ විතරක්නෙව බුද්ිග තත් කතා කිහිපයක් බුදුරජාන් ව තතා ඇතරම තත් කතාවකුත් විස්තරෙකුත් භාගතුන් වහන්සේ දිරිපත් කරන ති මේ ප්‍රමාණවයි ප්‍රමාණය ඉක්මෝල කරන ඉල්ලීමේ ආදීනෝ දක්වන්නඩ වහගතුන තවත් කතහා වක්කිදිරිපත් කරනවා. අතීතය එක්තරා හිමාලයේ එක්තරා ප්‍රදේශයක වන ලැහැබක. ම විශාල විලත් තිබනලු ඇති වි මහා විශාල පක්ෂීන් සමූහයක් මේ විල ඇසුරු කරගන දවල් දවස ගොදුරු සොයාගන කාලබීලා ඒ වනසන්ඩේ ඇසුරුරගන රාත්‍රී වාසය කරනෝලු තියෙක් තරා භික්ෂුවක් මේ විලාසල මේ හිමාලේ වාසය කරනවා මේ විික්ෂුව ඇති රාත්‍රිය මේ වන ලැහැබේ වාසය කරනකොට අර පක්ෂීන්ගේ ශබ්ද ය ඇති මේ භික්ෂුවට හරි බාධාකාරී භික්‍ෂූන් වහන්සේ මේ වන ලැහැබේ බණභාවනා කරනවා එතන විශාල කුරල්ලො පිරිසක්ර විල හැසිරෙන කුරල්ල ටික රාත්‍රයට වෙල මේ වන හැබේ තමයි වාසය කරන්න භික්‍ෂුවට මේ කුරුල්න්ගේ ශබ්දයන් හරයට බාධාකාරී කියලා කියනම්. ති බාධාකාරි වෙලා ඒ ගමන මේ භික්ෂුව වලු භාගතතුන් වහන්ේ මොග හෙන්ඩ භාගතු වහන්ස මොග හන්ඩ විල්ල බාගතු වහන්ට වදනා කරලා. එකත් පසෙ හිඳගත්තු මේ භික්ෂුවට භාගතුන් වහන්ස කතා කරලා ඇතින් අහනවා ආගිය විස්තර කොහොමද කච්චි භික්කූකමනීයන් චි ාපනයන් කොහොමද සුවසේ වාසේ කරනවා දෙකෙන කාරණය අහලා. ඉති ඒකමන මේ භික්ෂුව උත්තරයක් දෙවා ස්වාමීනි මම බොහොමොහොදින් ඉන්නවා හැබැයි. මම මේ හිමාලයේ එක්තරා ප්‍රදේශක වන ලැහැබක බනභාවනා කරගෙන ඉන්නේ මේ වන ලහැබ ළඟ විශාල විලක්තියනො ඒ විලා ඇසුරු කරගෙන මහ විශාල කුරුලු සමුදායක් ඉන්නවා මේ කුරුලු සමුදාය රාත්‍රියයට වාසය කරන්න මේ වන ලැහැබි මම බණභාවනා කරගට වන ලහැබි ති ඒක නිසා ඒ කුරුල් ලගේ ශබ්දේමට හරි බාධාකාරීයේ බාධ වෙලා තමයි මවි භාගතුන් වහසේ මේ භික්ෂූන් භික්ෂුවගින් කතා කල්ලා හනවා භික්ෂුව නුබ ඒ වන ලැහැබටම ගිහිල්ලා බණභාවනා කරද්දය කුරල්ලෝ එන්න ඇතුව ඉන්නවන කැමතිද කියලා. ඉතින්කිීව අන ස්වාමිනිි භාග්‍යතුන් වහස මම ඒ කුරුල්ලෝ එන්නේ නැත්තං හරි කැමති කියලාකිීවා. එම නම් භික්‍ෂුව නැවතවාරයක් එතිෙන්ට අන්ඩ නැවතවාරයක් ඇතිෙන්ට ගහිල්ලා ඒ වන ලැහැ ඇතුළට ගිල්ලා රාත්‍රී ප්‍රථමයාමි තුන් සැරයක් මෙන්න මේ විදි රකියන්න්න කොහොමද මේ කුරුල්ලනි මං කියන කාරණය අසත්වා යම්තාක් මේ වන ලැහැබේ වාසේ කරන කුරල්ල ඉන්නවද ඒ කුරුල්ල හැමෝම මං කියන කාරණය අසත්වා. මෙ යම්තාක් මේ වන ැබ වාේ කරන කුරල්ලයි නොදේ හැම කුල්ලෙක්ගෙම මට එක කුරුල්ු පිහාටුවක් දෙඩ මට කුරුල්ු පිහාටුල අවශ්‍යතාවයක් කලා තියෙනවා එක ුරුල්ලෙක් එක කුරල්ු පිහාටුවක් ගාන දෙඩ කියලා තුන් සැරයක් රාත්‍රී මධ්‍යමයාම ාත්‍රී ප්‍රථම යාමේදී මේ විදිහට කියන්ඩයි කියලා කියනවා ඊට පස නැවතවාරයක් රාත්‍රී මධ්‍යම යාමේදීත් කතා කරන්න රාත්‍රී මධ්‍යම යාමීත් කෑ ගහල කියන්ඩ මේකු වන ලෑබේ වාසය කන සියලු කුරල්ල මං කියන කතන්දරය සත්වා මට කුරලු පිහාටූලෙන් අවශ්‍යතාව ඇත්තියෙනවා ඒ නිසාහ එක කුරල්ලෙක් එක පිහාටුවක් ගාන මට දෙන්්ඩ කියල ඉල්ලඳකිව නැවතවාරයක් රාත්‍රී පශ්චමයාමෙත් තුන් සැරයක් මේ විදියට ඉල්ලීමක් කරන්නමකද්ද මට කුරල් පාටුලෙන් අවශ්‍යතාව ඇත් යන මේ වනල හැබවිීම කුරල්ලු හැම මේ කාරණය සත්වා මට එකකුරුල්ලෙක් පිහාටෝ ගාන දේවා කියලා ඉල්ලීමක් කරන්න කියලා බුදුජාන් වහන්ස කියනවා රාත්‍ර ප්‍රමයාමේ තුන් සැයක් කිල්ලන්න රාත්‍ර මධ්‍යමයාේතවතුන් සරයක් කිල්ලන්න නවත රාත්‍රි පශ්චියාමේත් මේ කුරල්ලන් මේ දිර තුන් සරයක් ඉල්ලන්න කියල කිවා ඉතින් ඒගමන ඒ භික්‍ෂුව නැවතවාරයක් මේ වනල හැබට යනවා පහු වනල හැබටපහු ගිල්ලා රාත්‍රී ප්‍රථමයාේද මේ විදිහට ඉල්ලනවා සියලම කුරුල්ල මං කියද අසත්වා මට කුරු පිාටුලෙන්වශ්්‍යාව ඇත්තන එක ුරල්ලෙක් එක පිහාටු ගන මර දෙදන්න කියා. නැවතවාරයක් රාත්‍රී මධ්‍යමයාමෙත් මේ ඉල්ලීමර නවතවාරයක් රාත්‍රී පශ්චිම යාමිත් මේ ඉල්ලීම සිද්ධ කරා. ඒ ගමන ඒ වෙලාවේදී සඳහන් කරනවා. කුරල්ලෝ ටික මේ විදිහට මේ තුන් සැරයක් රාත්‍රී පශ්මයා මේ දක්වා මේ භික්ෂෝ මේ විදිහට ඉල්ලවට පස්සේ මේ කුරුල්ලෝ ටිකමකද කරන්නේ මේ භික්ෂුව කුරල්ලු පිහාටු ඉල්ලනවා ඒ නිසා මේ භික්‍ෂෝට කුරල්ු පිහාට අශයි ලූ කියලා ඒ හැමෝම ඒ කුරල්ලොටිොක්කෝම මේ වන හැබ අතෑරලා පිටත් වෙලා ගියා කියලා කියනවා. ඉතිං තදා පක්කන්තෝ පක්කන්ත හෝසී කල කෙන එදා ගියා ගියාමයි යන්ඩම ගියා අය ඒක කුරුල් එක්ත් මේ වන ැහැට ආවිනය කියලා කිය න. භහග්‍යතුන් වහන්ේ භික්ෂන් වහසේට අවාධයක් දෙනා මහනන මේ තිරස්්චානගත ප්‍රාණීන්ට පවා මේ ඉල්ලීම කල කෙනෙක අමනනාපදයක් බවට පත්වෙනවා නිසා මනුස්සෑන්් මේ ඉල්ලීම කෙනෙක් මනාපයි කෙනෙකහවර කතාද කියලා භහගතුන් වහන්සේ මේ පමණ ඉක්මොලලා යාචනය කිරීමේ ආදීනවේ භික්ෂන් වහසලට පැහැදිරි කරලා දුන්න.ඒ අනු අදදවසේ බුදුි අපිට වෙන්න එච්චි කාලය මහිතන්නේ සීමත් සහිතයි කාලේ අවසන් වන්න සා පී. මේ සිික්‍ෂාපදේ තවත් මේ විදිහට භාගතුන් වහස දේශනා කරපු කරුණුකිීපයක් එකක තමයි ශික්ෂාපදය පැනවීම සිද්ධ වෙන්නේ. එනිසා අද දවසට විනිියෝ වඋනාම බුදශසනස්සාය මේ විනි සංවනනා දහම් කතිකාවට අවසන් කරලා. අපි ඊළඟ සතියේ මේ සික්ෂාපදය පැනවීම ආදීකොට ඇති සෙසුකාරණා පිළිබඳ වැහදලිකරට බලාපොරොත්තු වනවා. පින්ව ස්වාමින්න් වහන්ස හයබනි ශික්ෂාපදෙහි සංගාතිශෂකා්ඩේ හය වනි ශික්ෂාපදය, නන්න ේතුවන කාරනාවන් තමයි බහන්සේ වන පහැදිලි කරමින් සිටින්නේ. ඒ අත්‍රබාරය තමයි අදවසය අපේ කාලවේලා අවසන් වීමත්ක වැඩ සට හමාර කරන්නට අවස්ථාවබෙන් කරගන්නේ. අද වැඩසටන සදාහ පින්ත් දායකත්වේ ලබා දෙෙන පිරිසට පුුණාන මෝදනාව සිදුකරමින් වැඩ සටහ අවසානයේ සමාප්තිය සටහන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ද දස්ශවිස්සේ හතයි දහ නමේට දස්ශවිස්සේ හතයි දහ නමවෙනි දින අබාප්‍රාප්ත වූ සුමනාවති හෙට්ටිය අර්චි මෑනියන්ගේ ෙව වර්ෂ තුනක් පින්කම නිමිති කරගෙන අංකෙ කොළ හා ජිනරාරාම බදුරලිය පදිංචිව සිට නසීගිය සුමනාවති හට්ටි අරච්චිමෑණයන්ගේ දූ දරුවන් පිරිස තමයි අද දවසේ වැඩසඩාන සඳහා පින්වත්දායකත්වය ලබාදී. තිබෙන්නේ අන්පමා මිරිහානශුචරිතා මිරිහාන කාංචනා මිරිහාන සමීර මිරිහන බෑනවරුන් හා ලේලිවරුන් සමගින් අල්දවසේ වැඩ සටහන සහ පින්වත් දායකත්වය ලබාදී තිබෙනවාද දස් විශ්ය හත්ව නිමාශස දහ නමවෙනනදි බව ප්‍රාප්ත වූ සුමනා හෙට්ටි අරච්චි මෑනියන්ගේ තෙවස් පූර්ණ පින්කම වෙනුවෙන් තමයි මේ වැඩ සටහන සඳහ පින්වත් දායකත්වය ලබාදී තිබෙන්නේ. ඒ පිරිසටහ වැඩසටහන අර්මල ශවනය කරන පිරිිසට පුුණඥ්‍යාන ෝදනාවව සිදු කරනට පින්වස්වාමෙන් වහන්සේ නමස්කාරපුර්ක මෙමෝොතේද. විනිවනාම බුද්ධ වාසන අස්සායු විනිෙක් සංවන්නනා දහම් කතිකාවත සමස්ත ලෝකවාසී බෞද්ධජනතතා වෙනුවෙන් ලොතුරු බුදුරජාණන් වහන්සේගේ විනේ පිටකේ පැනවීම් සමාජගත කිරීමට විනය දේශනාවක් වශයෙන් අපි විනි සාකච්්‍යාවක් වශයෙන් අපි මේ විරසරහන් පවත්තගෙන එන්නේ සුපින්නත් ඔබ සැමගේ දායකත්ය නිසා වෙනුවයි මෙචර කාලයක් අපට මේ වැඩසටහන අකණ්ඩව පාත්තාගැනීම සඳහා අවශකාශය සැලසුනේ. යද දවසෙත් මේ උතුම් විනේසාකච්ඡාවට පුුණිමන්ත දායකත්වය සපයන්නේ ංකේ කුළහා. ජිනාරාමගම බදුරලිය පදිංචි සිටි නැසීගිය, සුමනාවති හෙට්ියආරච්චි මෑනියන්ගේ දූදුොර පිරිස අනූපමාමිරිහාන, සුචරිතා මිරිහාන, කාංචනා මිරිහාන, සමීර මිරිහාන, බෑන අවරුන් සහ ලේලිය සමගින් කියන මෙෙනේ පිවතුන් පිරිස එකතු වෙලා තමයි අද දවසේ මේ පුුණ්‍යවන්ත දායකත්ය සම්පාදනය කරන්නේ. උන්ගේ අදහස වෙලා තිබෙන්නේ දෙදස් විස්්සයි හතයි දහනමන දෙනට අබහා ප්‍රප්තු, සුමනාවති හෙට්ිය ආරච්චි මෑනියන්ගේ තෙවර්ශපූර්ණ පින්කම වෙනුවෙන් පුුණ්්‍යානමෝදනා කිරීම. තින් අද දවසේ සමස්ත ලෝකවාස බෞදධ ජනතා වෙනුවෙන් මේ ලෞතුරු බුදුරජාණන් වහන්සේගේ විනේ දේශනාව සමාජගත කරමින් ඒ විනේ දේශනාව විද්‍යත්මාධ්‍යෝසයේ විකාශනය කරවමින් වටිනාකෙන ධර්මධදානයක්ක් සිද කරටයදන එක පුද්ගලයකුට කිහිපදෙනකුට කරටයදනු ධර්මදාානයක් නොවයි සමස්ත ලෝකවාසී බෞද්ධ නතාව වෙනුවෙන් කරන්ටියයදනු අප්‍රමාණ ධර්මදානයක්. ඉන්ගේ ධර්මදානමී පින්කම වෙනෙන් දාකත්වය දක්කපු ඒ පිරිස වෙනවෙන් අපි පුුණ්‍යාන මෝදනා කනවයි අභහව ප්‍රාප්ත. සොමනාවති හෙට්ටි ආරච්චි මෑනයන්ට මෙ පින් දැනේවා පෙනේවා ඒ අය. ැබු සැ සම්පත් ලබාගනිත්වා ලැබූ සැපසම්පත් වඩ වර්ධනය කරගන ප්‍රාර්ථනය බෝධිකින් නිමණින් සැසෙත්වා කන දශ නතුව අපි පු්්‍යාන මෝදනා කරනවා. ඒවාගේම තමයි අගේ තවත් අරමුණු වශයෙන් සඳහන් කරනවා MK ලනල්K සෝමාවති පුංචිනෝනා වලාකළ වාආරච්චි විනි බ්‍රාහ්මනගේ යන මේ අයටත් පුුණ්‍ය අනෝධනාන කරටබලා පොත්තු වනවා තින් ඒ හැමසිර දෙනාටත් මෙ පින් දැනේවා පෙනේවා. ොලබූ සැසපත් බාගනිත්වා ැබූ සපසපත් වඩ වර්ධනය කරගනිත්වා පාර්ථනී බෝධයකින් අග්‍රාමා මහනිවනින් සනසෙත්වා කෙන දහස නතුව අපි පුුණ්්‍යාණ මෝදනා කරනවා විශේෂයෙන්ම දෙදස් විස්සයි හතයි දහනව වන දෙ අබහ ප්‍රාප්තුූ ඒ සුමනාවති හෙට්ට ආරච්චි මෑනියන්ට මෙ පින් දැනේවා පෙනේවා. ඒ මෑණියන් ඇතුළ හැමසිල දෙනාම නිදුක් නීරෝගී භහවේට පත් වී නොලැබූ සැපසම්පත් ලාගෙන ැබූ සැපසම්පත් වඩා වර්ධනය කරගන. ්‍රර්ථනයේ බෝධයකින් නිවනින් සනසෙත්වාකන දහසන්ත ුණ ාන ෝදනා කනවා ඉතින්ගේ දායයිකත්වේ සපයපු සුමාව එෙට්ටිය ආරච්චිමෑණියන්ගේ දූදරු පරිසට අනුපවා මිරිහන සුචරිතා මිරිහන කාංචන රිහන සමීර මිරිහාන ෑනෑ බෑනාවරුන් සල්ලේලීය කිය හැම සිරධනට අපි පුුණ්‍යාන ෝදරකරන හැම සිරදනගෙ සියලු යහප ්‍රාතනා සමරදම භවයට පත්වේවා. තත් සන්බද ශසය අමුණු කරගන දානාද පුුණ්‍ය ධර්මයන් සපානරගට අවකා සැලසේවා, සීලාදී ප්‍රපති ධර්මයන් සම්පාදනය කරගෙනනීමට අවකා සැලසේවා බලාපොරොත්තු ආකාරෙන් උතුන්ල්්‍යයාන මිත්‍රරශ්‍රී යතුව ගුණ ධර්ම සම්පානය කරගන. උතුම් නිමණින් සැනසෙන්ටම ලැබේවා ලැබේවා කෙන දහසනතුව. අපිේ හැම සිල දෙනාටත් පුුණ ්‍යාන මුෝදනා කරමින් අදවසේතෙන් විනිෝනාම බුදශාසනස් ආයු විනි සංවනනා දහම් කතිකාව අවසන් කරනවා ඔබ සැමට තිරුවන් සරණයි. ගේ ාධන පිියරගෙන පුරදදි දිහටම වැඩසටහන්ට වැඩවා වදාලාලන් රාධ පපු්‍ර කටු කළ යව සද්ධ තිස්සාරම විහාරවාස ත්‍රපිටක විශාර්ධ ශාස්ත්‍රපතිරාජකය පණ්ඩිත විද්‍යාාවේදී. අවසරයි පපුජ්ජපාද මහව ඥානාලෝක ස්වාමිින්ද්‍රයන් වහන්සේට දීර්ගාවෂි වැඩේවා නිදුක්කේවා ස්ුවපත් භහවේ වඩ වඩා වැඩි දියුණුේවා පෙන්ව ස්වාමීන් වහන්සේට අප කළ සියලු පින් අනුමෝදන් වෙෙත්වා පින්වශවාමින් වහන්සේ ප්‍රාර්ථනය බෝධියකින් එක්මන් නිර්වාණ සුවෙක් ශස්්‍යාත් කරගන්නට මේ පින් හේතුවේවා ඒවාගේම පින් වස්වාමින් වහන්සේ ශුදදුි කරන්නාව ශ්‍රවිශාල ශාසනය කාර භාරයන් සුවපත් භාාවෙන් යුතුව සියලු සම්මයත් ෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවගේම තිවිදරත්නත්‍රය ආශිර්වාදයෙන් මේ සියලු කටයුතු වඩ වඩා දිරියෙන් ශක්තියෙන් සිදු කරන්නට ශාසන චිරස්තති අභියෘ්ධය වෙන් ඩාත් ක්තිමත්ව කටයුතු කරන්නට පින් වශවාමින් වහන්සේට අවකාශයේ සැලසේවා කියලා අපිපුන් නෝනිිමෝදනා කරනවා සාධූ සාධූ සාධූ. ලමනසේ සැෙනසුරාධාතු දේශන අටට ඔබ හමන බලාපොරොත්තුෙන් අත් දවසේ බැඩ සටහන හමාරනවා ලබන සතිය උ දේශනට සෙනුරාදාාව දේශන අට අමුවමු බිනෝනාම් බෞද්ධශාසනසායු. විනේ සම්මරණ නාදහම් කතිකාවත සමගින් ඔබ සැමට තෙරවුවන් සරණයි.